ළමයා කහ වෙලා ඒක හින්දා බේබි රූම් දාලා මේ වචන ගොඩක් සුලබව අහන්න ලැබෙන දේවල්. ඉතින් අපි බලමු මොකෝ මේ අලුත් උපන් ළමයෙක් කහ වෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මේකට කියන නම තමයි ජෝන්ඩිස්. ඉතින් මේ ජෝන්ඩිස් කියලා හඳුන්වන්නේ ඕනම කෙනෙක් කහ වෙන එක. ඉතින් මේ ළමයෙක් කහ වෙන එක අපි විශේෂයෙන් හඳුන්වනවා නියෝනේටල් ජෝන්ඩිස් කියලා. මේකට හේතුව තමයි අපේ ඇඟේ තියෙන බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙන එක. ඉතින් මේ බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙලා ඒවා සම ආසන්නයේ තැන්පත් වුණාම මේ බිලිරුබින් වල තියෙන කහපාට හින්දා අපේ ඇඟත් කහපාට වෙනවා. ඉතින් මේක කුඩා ලදරුවෙක් වුණාම අපි කියනවා නියෝනේටල් ජෝන්ඩිස් නැත්තම් ළමයා කහ වෙලා කියලා. ඉතින් මේ ළමයා කහ වෙන්න ගත වෙන කාලය අනුව අපිට පුළුවන් ඒකට හේතුව හොයාගන්න. අපි බලමු මොනවද මේ හේතු කියලා. පැය 24කට අඩු කාලයක් නම් මේ සඳහා ගත වෙන්නේ. ඒක ඇත්තටම නිදාංගත රෝගයක් හෝ හිමොලිටික් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන්. පැය 24කට පසුව කහ වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නිසා සිදුවන කහවීමක්, මවකිරි නිසා සිදුවන කහවීමක් විය හැකියි. ඒ වගේම මවකිරි අඩුවීම නිසාත් මේ කහවීම සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය තත්ත්වය ඇත්තටම වෙන්නේ නොමේරු ලදරුවන්ගේ. ඒ විතරක් නෙමේ මේරු දරුපත්වලදීත් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ නොමේරු දරුපත්වල. ඒ වගේම මේවට හේතු තමයි කුඩා ලදරුවන්ගේ නොමේරු ආහාර ජීර්ණ මාර්ග, ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය, ඒ වගේම නොමේරු අක්මාව නිසා. ඉතින් අපි මේකට ට්‍රීට් කරේ නැත්තම්, ඒ කියන්නේ ප්‍රතිකාරයක් සිද්ධ කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඒක අපි හිතනට වඩා භයානකයි. කර්නික් ටෙරස් කියන පර්මනන්ට් බ්‍රේන් ඩැමේජ් එක, ඒ කියන්නේ මොළේ සිදුවන ස්ථිර හානිය සිද්ධ වෙන්න පුළුවන් මේ බිලිරුබින් ප්‍රමාණය වැඩි වුණාම. ඒක හින්දා මේ විෂ සහිත බිලිරුබින් ප්‍රමාණය අපි විෂ රහිත දෙයක් බවට පත් කිරීම අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි අපි බේබි රූම් දාලා කරන්නේ. ඉතින් මේ බේබි රූම් එකේ කරන්නේ ෆෝටෝ තෙරපි, ඒ කියන්නේ ආලෝක ප්‍රතිකාරයක්. මේ ආලෝක කිරණ මගින් බිලිරුබින් හානි රහිත සංඝටකයක් බවට පත් කරනවා. ඒ වගේම මවකිරි දීම, දිරිමත් කිරීම, සජලනී නිවැරදි කිරීමද ට්‍රීට්මන්ට්ස් ලෙස, මේ කියන්නේ මැනේජ්මන්ට් ලෙස සිදු කරනවා. මොනවා හරි ඔයගලන්ට ළමයේ කහවීම ගැන දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.